නිර්වාණීතුනි වර්තමාන කාලකන්ණි ආණ්ඩුව මිනිසුන්ගේ ප්‍රශ්න විසඳනව එනුවට දවසින් දවස ප්‍රශ්න වර්ධනය කරමින් ඉන්නවා මේක මහා කාලකන්ණි තත්ත්වයක් මේ කාලකන්ණි තත්ත්වය දවසින් දවස මුං වර්ධනය කරනවා මිනිස්සු මේ මොහොතේ ඉල්ලන්නේ රටෙන් කෑල්ලක් නෙමෙයි මේ රටේ බහුතරය දෙනාද ඉල්ලන්නේ තමන්ගේ කුසගින්නට ආහාර තමන්ගේ අසපින් නීපේට බෙහෙත් තමන්ගේ දරුවගේ අධ්‍යාපනය මෙන්න මේ දේවල් තමයි මිනිසුන්ගේ මූලික අවශ්‍යතා හැබැයි කාලකන්ණි ආණ්ඩුවට මේ නිශ්චිත මොහොතේ අවශ්‍යතා ඉෂ්ට කරනවට වඩා ඒවා වෙනත් ක්‍රමවලින් මර්ධනය කරන්න තමයි උත්සාහ කරමින් ඉන්නේ. අද පාරට බැහැලා ඉන්න 99%ම පාරට බැහැලා ඉන්නේ තමන්ගේ ජීවිතය වෙනුවෙන් අරගල කරන්න. ඒ නිසා මේ කාලකන්ණි ආණ්ඩුව තාම තේරුම් අරගෙන නැහැ එවැනි අරගල බලය තුලින් නැත්නම් මර්ධනය තුලින් නවත්තන්න බැහැයි කියන කාරණේ. ආණ්ඩුව මේ මර්ධනය සඳහා ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි යුනිෆෝම් ඇඳගත්තු ආණ්ඩුවට කඩේ යන්න කැමති නිලමරයෝ පාවිච්චි කිරීම. අන්න ඒ සඳහා තමයි උන් තුවක්කු දීලා බැටන් පොලු දීලා පොලිසිය වගේ ආයතන පාවිච්චි කරන්නේ. ඒ ප්‍රතිඵලයක් විදියට තමයි විරිහානේදී මිනිස්සුන්ට ගැහුවේ. අර ජනාධිපතිගේ ගේ ඉස්සරහා පිකට් කරපු වෙලාවේ. රබුක්කනේදීත් ආණ්ඩුවේ නිලමරයෝ පාවිච්චි කරලා තමයි අහිංසක සිවිල් ජනතාවට වෙඩි තියලා එතන ඝාතනයක් කරේ. ඒ එක විදිහක්. අනිත් ක්‍රමයේ තමයි ආණ්ඩුවට ඉන්නවා කුඩු පැකට්ටකට ගංජා පැකට්ටකට අරක්කු බෝතලයට කඩේ යන්න කැමැති ආතක් පාතක් නැති එලවක් මෙලවක් නැති කාලකන්ණි හැතිකරයක් මෙන්න මේ හැතිකරේ පාවිච්චි කරලා ප්‍රශ්න හදන්න උත්සාහ කරමින් ඉන්නවා ඔබ දකින්නට ඇති මේ සතිය ඇතුළත ගාලුමෝදර දිනතර ගෝල්පේසක තියෙන උපවාසය නැසා සටන් මර්ධනය කරන්න ඒක ඇතුළට ඇවිල්ලා ප්‍රශ්න හදන්න දෙන්නෙක් ඇවිල්ලා අහු වුණා එකෙක් පොලිස් ඩෙන්ටිටියක් තියෙන එකේ අනිත් එක බීමත්ව බේබද්දෙක් විදියට ඇවිල්ලා තමයි එතන ප්‍රශ්න හදන්න හැදුවේ ඒ වගේම දෙයක් පානදුරදි සිද්ධ වුණා පානදුරදි දේ සිද්ධිය ආණ්ඩුව පාවිච්චි කරලා පෙන්වන්නට හැදුවා මේක ජනතා නැගී සිටීමක් නැත්නම් ජනතාවගේ විරෝධයක් කියන කාරණේ ඒ වගේම ඔබ දකින්නට ඇති අර ශ්‍රවින්ද සිල්වා කියන යුනිෆෝම් එක ඇඳගත්තු කාලකන්ණි මීහරක එම නැත්නම් ප්‍රසිද්ධියේ ගෝඨාභයට ඕනෑම බොත් ගෝඨාභයගේ අදමුඛයත් ලෙවකන ඒ පාහරය ප්‍රසිද්ධියේ කිව්වා හමුදාව පාරට දාන්න සූදානම් ඒ විතරක් නෙමෙයි ඔහු අගය කරනවා කියලා ජනතාව පානදුරේදී දීපු ආදර්ශය. එහෙම නැත්නම් ඌ කියන්නේ පානදුරේ ඒ සටන කඩා කප්පල් කිරීම ආණ්ඩුව අනුමත කරනවායි කියන කාරණේ. මිත්‍රවරුනි මේ නිශ්චිත මොහොතේ එළි වෙලා තියෙන අලුත්ම කාරණිය තමයි පානදුරේ මේ කඩා කප්පල් කරන්න ආපු පිරිස ආණ්ඩුවට හිතවත් කිට්ටුම පාහරය පිරිසක්. මුන් ඇවිල්ලා තියෙන සමහරෙවුන් කුඩු පැකට් එකට ගංජා පැකට් එකට විශේෂයෙන්ම මෙන්න මේ වගේ ආපු එක කුඩුකාරයෙක් අද දිනේදී හඳුනාගත්තා මේ කුඩුකාරයා ජීවත් වෙන්නේ කළුතර හොරණ පාරේ එමන් නැත්නම් මේ අතුරු පාර තමයි මේ කාලකන්ණ්‍ය ජීවත් වෙන්නේ සත්ව වශයෙන්ම ගත්තොත් එහෙම මේ පාහරයා සත්‍ය වශයෙන්ම Taman ගියේ මොකටද කියන කවත් දැනගෙන නෙමේ ගිහින් තියෙන්නේ ඌ එක්කගෙන ගිහිල්ලා තියෙන්නේ කුඩු පැකට් දෙකක් දීලා ඔබ දන්නවා මේ දවස්වල කුඩු ගහන එවුන්ට කුඩු ගහන එකත් බරපතල ප්‍රශ්නයක්. කොහොමදත් මේ කාලකන්ණ්‍ය අඳුරගෙන තියෙන්නේ. එව නැත්තම් මේ කුඩුකාරයා අඳුරගෙන තියෙන්නේ ඒ වෙලාවේ මිනිස්සු බහුතරයක් දෙනා මේ වෙච්ච සිද්ධිය වීඩියෝ කරා. අන්නේ වීඩියෝ පටය කිහිප දෙනෙක් පරීක්ෂා කරනකොට එක තරුණෙක් අඳුරගෙන තියෙනවා මේ වගේ කුඩුකාරයෙක් Taman කළුතර පැත්තේ දන්නවයි කියලා. ඉන් පස්සේ ප්‍රදේශයේ එක්තරා බුද්ධිමත් තරුණයෝ කීප දෙනෙක් එකතු වෙලා කළුතරට ගිහිල්ලා හොයනකොට මේ කුඩුකාරයා කුඩු ගන්න එන්නේ කළුතරට හැබැයි ජීවත් වෙන්නේ කළුතර හොරණ පාරේ කියනක හොයාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් දැනට එළි වෙලා තියෙන කාරණේ අනුව මේ හරියේ පාසල් හන්දිය කියලා හරියක් තියෙනවා. ඔන්න ඔය හරිය තමයි මේ කුඩුකාරයා ජීවත් වෙලා තියෙන්නේ. ඒ හරියටම තමයි සමහර අය කියනවා බැල්ල පිටිය කියලා හරියක් තියෙනවයි කියලා. මේ ප්‍රදේශ දෙක අතර තමයි මේ කුඩුකාරයා ඉඳලා තියෙන්නේ. ඉන් පස්සේ මේ තරුණයෝ කීප දෙනෙක් ගිහිල්ලා මේ කුඩුකාරයාගේ ගෙදරට කිට්ටුවට ගිහිල්ලා හොයලා බලලා තියෙනවා. අන්න ඒ වෙලාවේ ඔවුන් දැනගෙන තියෙනවා මෝ කාලයකට පෙර ඇඩ්වාන්ස් ලෙවල් කරන කාලේ තමයි කුඩු ගහන්න පටන් අරන් තියෙන්නේ. මේ කුඩු ගැහිම ඔහුට විශාල ප්‍රශ්නයක් නැත්නම් කුඩු මිලදී ගැනීම ප්‍රශ්නයක්. දැන් හොරමරකම් කරන්න විදියක් නැහැ. ඔහු මේ දවස්වල ඊයේ පෙරේදාර ඇමතිකමක් හම්බෙච්ච එම නැතර හිටපු අගමැතිටගේ කොළුවගේ කණ්ඩායමේ තමයි මූ කියන කාරණය. නැත්තම් රත්නසිරි වික්‍රමනායකගේ කොළුවගේ මැරේක් තමයි මූ. ඉතින් මේ කුඩුකාරයා මෙතනට ගෙනහින් දීලා තියෙන්නේ රත්නසිරි වික්‍රමනායකගේ අර ඇල් වතුරක් නිවලබන ජාතියේ අලුත්ම ඇමතිතුමා. කොහොමෙතත් මේ කුඩුකාරයා ඉන්පස්සේ එම තරුණය අත්තනම් ගොට අරගෙන තිබෙනවා.
අපේ රටේ තියෙන අපරාධ නීතිය අනුව ජනතාවට එරෙහි වරදක් සිද්ධ වෙනවා නම් මිනිසුන්ටත් අයිතියක් තියෙනවා කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන පොලිසියට බාර දෙන්න. හැබැයි මේ තරුණය තීරණය කරලා තියෙනවා මේ වගේ එකේ පොලිසියට බාර දීලා වැඩක් නැහැ, මොකද ආණ්ඩුව තමයි මේ වැඩේ මෙහෙවන්නේ. ඉන් පස්සේ ඔවුන් කරලා තියෙන්නේ මේ කුඩුකාරය අරගෙන ඇවිත් තියෙනවා කළුතර ප්‍රදේශයට ගෙනල්ලා පළමුවෙන්ම ඔහුගෙන් ප්‍රශ්න කරලා තියෙනවා. ඒ වෙලාවේ ඔහු බොහොම ආඩම්බරෙන් කයිවාරු ගහලා තියෙනවා. මොකද ගෙනත් තියෙන්නේ මේක ප්‍රශ්න කරන්න කියලා නෙමෙයි, පොඩි තවත් වැඩක් තියෙනවා, වරෙන් යන්න ගල් ගහන්න තියෙනවා කියලා කළුතර තියෙන රැස්වීමකට. මේ මෝඩයත් ඒක ඒ විදිහටම ගිලලා, හැබැයි එන්නම් ඉස්සල්ලාම පැකට් එකක් දෙන්න ඕන කියන කතාව කියලා තියෙනවා. ඉන් පස්සේ ඒ තරුණය ඔහු කළුතර ප්‍රදේශයට ගෙනල්ලා පළමුවෙම ඔහුව ගහක ගැට ගහලා තියෙනවා. ගැට ගහලා උගෙන් අහලා තියෙනවා තෝ කවුරු එක්කද ආවේ කියන ප්‍රශ්නේ. අන්න ඒ වෙලාවේ තමයි මිනිහා කියලා තියෙන්නේ තමන්ගේ තාත්තා රත්නසිරි වික්‍රමනායකටයි වැඩ කරේ, රත්නසිරි වික්‍රමනායකගේ කොළුවා ඔය ඇල්වතුරත් නිවලද වෙනවයි වගේ කතා කරන මීහරකා තමයි තමන්ව මේ පිකට් කඩා කප්පල් කරන වැඩේට මේ හඳුන්වලා දුන්නේ කියන කාරණේ. ඉන් පස්සේ ඔවුන් දිගින් දිගටම ප්‍රශ්න කරනකොට මොහු ප්‍රශ්න කිරීමට උත්තර දෙන්න අකමැති වෙලා තියෙනවා. මොකද මේ තරුණ උත්සාහ කරලා තියෙනවා වීඩියෝ එකක් කරන්න මොහු මේ කියන කාරණේ. හැබැයි ඉන් පස්සේ ඔහු ඒක නැවැත්වුවට පස්සේ එතන හිටපු තරුණයෝ කීප දෙනෙක් කල්පනා කරලා තියෙනවා මූට දඬුවම් නොකර හරියන්නේ නැහැයි කියන කාරණේ. ඉන් පස්සේ පළමුව ඔවුන් කරලා තියෙන්නේ වතුර ගහලා තියෙනවා මුන් එතකොටවත් කතා කරයි කියලා. හැබැයි මේ කුඩුකාරා ඒ වැඩේ ඒ විදිහට කරේ නැහැ. ඉන් පස්සේ එතන හිටපු තරුණයෝ කිහිප දෙනෙක් කරලා තියෙන්නේ මුගේ ඇඳුම් ගලවලා යට කලිසම පිටින් තවදුරටත් ගහේ ගැට ගහලා මූට වතුර දාලා තියෙනවා. හැබැයි ඉන් පස්සේ මුගේ සික් එකත් එක්ක මූ දඟලන්න පටන් අරන් තියෙනවා. ඉන් පස්සේ මෙතන දිවිගොටු කීපයක් දැම්මට පස්සේ තමයි ඔහු වමාරන්න පටන් අරන් තියෙන්නේ. මිත්‍රවරුනි, ඔහු කුඩු පැකට් දෙකකටත් රුපියල් 2000කට සහ බුරියානි පැකට් එකකට තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඔහුට පොරොන්දු වෙච්ච ප්‍රමාණයට කුඩු ලැබිලා නැහැ. මුදල ලැබිලා තියෙනවා. ඔහු කියන විදිහට ඒ තමන්ට ඒ ප්‍රමාණයට කුඩු ගහගන්න බැරි වුණොත් එහෙම ඔහුට විශාල වශයෙන් මේ වමනයම් වගේ ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා තමයි අර තරුණය වීඩියෝ කරගෙන තියෙන්නේ, තමයි ෆොටෝ එක අඳුනගෙන තියෙන්නේ, මූයේ සික් එක හින්දා පැත්තකට වෙලා මේ මිනිසුන්ට ගහන ගමන් එහෙට මෙහෙට ඇඹරෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා අර පොදිය ඇතුලේ ඉඳලා නැ නැත්නම් අර පිරිසක් විදියටනේ ගහන්න ආවේ. හැබැයි මුත් තනි වෙලා තියෙනවා තැන් කීපෙක්. ඒකෙන් තමයි අඳුනගෙන තියෙන්නේ. ඉන් පස්සේ තරුණය මූව ගහේ බැඳලා තවදුරටත් වතුර දාලා ඉන් පස්සේ දිඹිගොටු කීපයක් දාලා තියෙනවා. ඉන් පස්සේ ඔහුගේ ෆොටෝ කීපයක් අරගෙන ප්‍රදේශයේ මූ කියන විදිහට ඔහුගෙන් අහගෙන තියෙනවා ඔහුගේ අනිත් මිත්‍රයෝ ගැන, කියන්නේ ආපු තවත් කීප දෙනෙක් ගැන. ඒ තරුණයන්ට මේ ගත්තු ෆොටෝ ඒ කුඩුකාරයාගේ ෆෝන් එකෙම SMS කරලා තියෙනවා. කොහොමදත් මිත්‍රවරුනි, මේ වෙනකොට මේ පාරදීමට ආපු එක නැත්තම් පානදුරේ වැඩේ කඩා කප්පල් කරන්න ආපු එක එකෙක් රත්නසිරි වික්‍රමනායකගේ, ඒ කියන්නේ අර හිටපු අගමැතිතුමාගේ නැත්තම් අර අලි හොරාගේ කොළුවගේ මැරෙයු. ඌ තමයි පහුගිය දවස් කාලය පුරාම රාජපක්ෂලා කිසියම් දෙයක් නොදෙනකොට කෙඳිරි ගගා ආණ්ඩුවට දොස් කියා හිටපු මීහරක. මේ නිශ්චිත මොහොතේ තමන්ට ලැබුණු ඇමති තනතුරෙන් පිස්සු කෙලින්න දැන් ඔහු පටන් අරන් තියෙනවා. මූ තමයි මේ මර්ධනයේ වැඩේට නැත්තම් මේ මැරයෝ සපයලා තියෙන්නේ. කොහොමදත් මිත්‍රවරුනි, මේ නිශ්චිත මොහොතේ අපි මේකට බුද්ධිමත්ව මුහුණ නොදුන්නොත් අපි ප්‍රශ්න ගානකට මුහුණ දෙනවා. අද වෙනකොට මුන්ගේ අලුත්ම ක්‍රමය තමයි මිනිස්සු අතරටම උන්ගේ මැරියේවල චණ්ඩියේවල ප්‍රශ්න නිර්මාණය කිරීම. අද වෙනකොට සාක්ෂි එළි වෙලා තිබෙනවා රබුක්කන ඒ ත්‍රීවිල් එකට ගිනි තිබ්බේ පොලිසිය යුනිෆෝම් ඇඳගෙන හිටපු පාහරයෝ පිරිසක් කියන කාරණේ. අනිත් එක මේ නිශ්චිත මොහොතේ එළි වෙලා තියෙනවා රබුක්කන ඒ වෙඩි තියන්න අණදීලා තියෙන්නේ බීමත්ව හිටපු පොලිසිය OIC සහ රාජපක්ෂලගේ අසූචිත ලෙවකන ASP කෙනෙක් කියන කාරණේ. අනිත් කාරණේ තමයි මේ ASP නිරන්තරයෙන්ම ක්‍රෙජී රණතුංගේ කොළුවා එක නැත්නම් අර අර්ජුනගේ අයියා එක නිරන්තරයෙන්ම ගනුදෙනුවක් කරලා තියෙනවා. නැත්නම් අලුත් පොලිසිය බාර ඇමතිය තමයි ඌට ඍජුව ASP මේ වැඩේට අනුබල දීලා තියෙන්නේ. මිත්‍රවරුනි, මේ නිශ්චිත මොහොත ඔබෙත් මගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් විසඳෙන මොහොතක්. ඒ නිසා තවදුරටත් අපි කොතෙක් දුරට ඉවසනවද නැද්ද කියන එක අපි අපෙන් මේ සිටු ප්‍රශ්නයක්. කොහොමදත්
අපි මොලෙන් ගතියුතු තීන්දු ඇඟෙන් නොගතියුතු වෙනවා. අපි මොලෙන් ගතියුතු තීන්දු ඇඟෙන් ගැනීමේ ප්‍රතිඵල විදිහට තමයි පෞරුදු අවුරුදු 74ම දුක් විඳේ. ඒ නිසා මෙන් ඉදිරියටවත් මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් මොලේ කල්පනා වැඩ කරලා වැඩ කරන දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග පෙරට යෑම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. එහෙම නැත්නම් ගෑණි ගහන පදයට නටන උදේට අපිත් එක්ක එකතු වෙලා සටන් පාට කියලා හවසට සැංගෙල්ල ගිහිල්ලා අර හතර වටේම ඉන්න හොරු තක්කඩි මදාවියෙක් එකතු වෙලා මේ ෂැම්පේන් බොන එහෙම නැත්නම් විස්කි බ්‍රැන්ඩි ගහන පවුල්වල එවුන්ට මේ ප්‍රශ්නේ කවදාකවත් විසඳන්නට බෑ. ඒකින්ද තමයි රංජන් කිව්වේ උන් ඔක්කොම යාළුවෝ මල්ලි කියන කතාව. ඒ නිසා මිත්‍රවරුනි මුන් ඔක්කොම යාළුවෝ කියන එක තේරුම් අරගෙන ජනතාවට සැබෑ ලෙසම ආදරය කරන ජනතාවගේ ලේ කඳුළු දහඩිය හඳුරන සැබෑ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට මිත්‍රෝනි අර්ථ ජයග්‍රහණය නොමැතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.